ඇතන බය නැතුව කතා කරන්න මේ මේ ඔය සෙන්නත් පරණවිතාන කියන මනුස්සයා මේ උඩට යන්න තියෙන මේ පඩිපෙලක් ආපහු සිංහල ගල්ලු කප්පවලා සිංහල බදාම දාලා උඩට පඩිපෙල බැන්දා ඇතුළට මාළිග ඇතුළට යන්න තියෙන දොර වහලා ඉස්සෙල්ලාම ඒ සීතාක්ෂණේ හොයන් තියෙන රාවණ මහරජතුමා ගාල උඩට වතුර පුරවලා වතුරු මාර්ගයෙන් වාෂ්ප තමයි කාමරවලට යන්නේ මේක ඉතාම බරපතල චෝදනාවක් ඔයා කරන්නේ සෙන්නත් පරණවිතාන කියන මෙහෙම කියන එක ඒක වගකීමෙන්ද කියන්නේ එතකොට ඇත්තට වගකීමෙන් කියන්නේ ඊට පස්සේ දැන් ඔය සීගිරි අපි කියන සිංහ මූණක් තමයි තිබුණේ කියලා. සිංහයට දෙන ඇඟිලි 6ක්. මොන්ද ඇඟිලි 6ක් තියෙනවා. සීගිරියේ තියෙන නියපොතු තුනක්. සමහර අය කියන ඔය 81 වගේ කාලේ කියනවා ඒක ගුරුළු මේ වාහනයක් විදිහට ගුරුළෙක් වගේ තිබුණයි කියලා කියනවා. හැබැයි ඒක ඇත්තටම මොනරා වගේ ආලගමන්දා නාම රාජධානී සොලසා නාම රාජධානී කියලා තියෙන සටහන් කරලා. ඒවා ඔක්කොම ඔය මේ සෙන්නත පරණවිතාන කියන චූරියා ඔක්කොම වහලා දැම්මනේ. මං ගොඩක් අයිට කියන්නේ ඔය බෙහෙත් අමරණ ගල්වල තියෙන මහා පඬු පත්‍ර සුහුණු පත්‍ර වටු කටුස කියලා කොටස් තුනක් සමහර ගුරුනාසලා දන්නවා. ඔය කොටස් තුන අරගෙන ගලේ තියලා හරියට අමරණවා නම් අපි කියනවා ගල මඩ වෙනවා කියලා. එතකොට ගල මඩ වෙනකොට අපි දන්නවා පුරාණ විජිතපුර මහරජු වෙන කාලේ නින්දගන් සීමා දේව සීමා සටහන් කරගත්ත කලාවැවෙන් එපිට සේනවිරත්න මූල් කඩරු දෙවියන්ට ඒ කාල සීමාවේ කලාවේ මෙපිට ඇහැටවව අපුහාමි කඩරු දෙවියන්ට කියලා කොටස් නින්දගන් සීමා දෙකක් වෙන් කරගත්තා. මම දැනට අපි කියන මේ මේ අංශභාගය කියනවනේ. අංශ පැත්තක් පර නැතු යනවනේ. අංශභාගයේ මේ ඉසේ තියෙන ලේ කැටේ කිර වුණාම තමයි ගොඩක් අංශභාගයට නිසා ප්‍රෙෂර් තමයි එකට බලපාන්නේ අදිරුදිර පීඩණය. ඉතින් මම මේ වෙනකොට මේ අවුරුදු ගණන වෙනකොට ගිය වසර වෙනකොට අංශභාග රෝගීන් අය නුවර අධිකාරී ගම කීර්ති බණ්ඩාරපුරේ ප්‍රදේශවල ඔය කලපුටු ආව. ඉතින් ගොඩක් අය දන්නවා මම ගැන. ඉතින් ගොඩක් අය මං සුව කරලා තියෙනවා නැකතකට බෙහෙත් අඹරවලා බෙහෙත් අඹරන්න මේ පිරිමි කෙනෙක් ඕනා බෙහෙත් හොයන්න පිරිමි කෙනෙක් ඕනා. මොකද කාන්තාව අපි ගන්නේ නැහැ. බාලගිරි. බාලගිරි කියලා විතරනේ අපි දන්නේ. ගිරි දෝෂ ගණනාවක් නේ බාලගිරි අඳුන්ගිරි හඳුන්ගිරි ඔය වගේ ගණනාවක් අපි කියන එකට පර්මනන්ට්ලි වැඩ කරනවා කියලා. ටෙම්පරරි යම් කිසි දෙයක් අපි ප්ලාස්ටර් ගැහුවොත් ඒක ගලවලා අයින් කරන්න බෑ. ලංකාවේ හොඳ සිංහල දෙවි කෙනෙක් ඉන්නවා මේ අපි හැමෝම කියන්නේ අර යකෙක් කියලා. අපි කියන මහසෝන කියලා යකා කියලා නේ කියන්නේ. ඕම් උලල් ආවා වයින් රාජා වාවා වයින් ගුරු වාවා ජයසෝහන් දේවතා වරණ්ඩම් මන්දු භෝජන ගන්න ඕම කියලා ගොඩාක් දේවල් තියෙනවා. දැන් මේ වගේ පොඩි වයසක කෙනෙක්ට මේ වගේ දෙයක් මේ මේ තරම් බරපතල කාරණා කියන්න පුළුවන් තරම් දැනුමක් කොහොමද මම ළඟ තියෙන පුරාණ ගල්පොත් ක්‍රිස්තු පූර්ව 1415 කියන සියවස් වලට පුරාණ අක්ෂරමාලා සෙලිබි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉදිරියේ මම කලින් වැඩ කරා. මහන්වර අපි ඉංග්ලිෂ් වලින් කියන එකට ඕරා පවර් එක කියලා. අපි හැමෝටම තියෙන ඕරා පවර් එක නැත්නම් ආධ්‍යාත්මික ශක්තිය. අපේ ඕරා පවර් එක නැත්නම් අපේ ආධ්‍යාත්මික ශක්තිය දුර්වල නම් යා ටග් ගාලා අපිට එනවා. ඊපස් අපි කියන අන්නාරයට මේ දේව වරමන් කම්මැල නැත්නම් මං අරයට යකෙක් කියලා. ඉතින් ඒක මිනිසු රවට්ටන ඒක මුලාවක් විතරයි. මේ අපේ මේ නවදොරකින් කුණු වැගෙන ශරීර දෙවි කෙනෙක් වැඩම කරන්නේ නැහැ. ඥාතිම තමයි වැඩ කටයුතු කරන්නේ දෙවියෙක් කියන්නේ නැහැ. ඒ කාල සීමාව අවසන් වෙනකොට ඥාතියා යන කාල සීමාව වෙනකොට ඥාති යනවා. ඊට පස්සේ ආපහු වරන් වලින් වැඩ කරන්න බෑ යාට. ඒක තමයි අත් කතා. ඉතින් කියනවා ඉස අත් කඩකට පුපුරනවා කඳ හත් කඩ පුපුරනවා කියලා අපේ පුරාණ පොස්කොළ පොත්වල තියෙනවා. දැන් මට ඔයාව දකින්න තෝ වගේ හඬ අහලා කියන්න පුළුවන් හඬ ආකර්ෂණින් ආ මොකක්ද දින් ප්‍රශ්නේ. ඔයාට මේ මේ දේවල් තියෙනනේ දා ඒක තමයි. කාන්තාවක් යම් කිසි ආකාරයකින් වරමක් කරනවා නම් එයා ඒක කරන්නේ ප්‍රේත වරමකින්. කල ඇදුරා බලා නාසීලේ දමා කටින් පෙන දමා එලාගම් භූමි තට්ටු හිරදන්. ඔයත් මේ සමාජයේ ඉන්න හොර කපූ වගේ හොර ගුරුන්නාසිල වගේ ඔයත් හොර වැඩ කරන්න ගන්නවද අනාගතේදී? මේ ආපහු මට මේ ඇඟිල්ල දික් කරන තත්ත්වෙට මම වැඩ කරලා. පොතක පෙරවදන පසුවදන කියවුවහම අපි දන්නවා මේ පොතේ මොනවද තියෙන්නේ කියලා. මේ පොතේ මොනවගෙනද කියලා තියෙන්නේ කියලා. මේ පොත හොඳ පොතක්ද නැද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් පෙරවදන පසුවදන කියවුවහම. මේ මල්ලිත් එක්ක කතා කරද්දී අපිට තේරෙනවා මේ මල්ලි කොච්චර දැනුවත්භාවයකින් මේ සම්බන්ධව කතා කරනවද කියලා. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ තවත් වීඩියෝ එකකට. අපි අද ආව ගොඩක් දුර අනුරාධපුර මීගලෑව ගණන් ගමුවට. මේ ගණන් ගමුව කියන්නේ දුටුගැමුණු රජතුමා යුද්ධට යන සේනාව ගණන් කරපු ගම. ගණන් කරපු ගම පස්සේ ගණන් ගමුව වුණා. මේ ගණන් ගමුවට ආවේ සුවිශේෂී තරුණයෙක් හොයාගෙන. ඉතාමත් ලාබාල වයසකදී මේ ගුප්ත විද්‍යාව සම්බන්ධව වැඩ කරනවා කියලා අපිට ආරංචියක් ආපු තරුණයෙක් හොයාගෙන. මේ තරුණයා ගැන අපි සෝෂල් මීඩියා වල හෙව්වා, ඉන්ස්ටාග්‍රෑම් වල හෙව්වා, ෆේස්බුක් වල හෙව්වා කිසිම තැනක කිසිම සාධකයක් කිසිම සාක්ෂියක් හොයාගෙන තිබුණේ නැහැ. අවසන් අපි තීරණය කළා ගණන් ගමුවටම ඇවිල්ලා ඒ තරුණයා කවුද කියලා එයත් එක්කම කතා කරලා එයා ගැන වීඩියෝ එකක් ඕගලන්ට ගේන්න. අපි අද ඒ තරුණේ හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ
ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලාම වීඩියෝ එකට යමු. මේ අමුතු වැඩ කරන මේ ලාබා තරුණ හොයාගෙන අපි ඔයගලන්ට කිව්වා වගේම ගෙදෙට්ට ආවා. ඒත් අපේ අවාසනාවටද ඔයගලන්ගේ අවාසනාවකටද මන්දා එයා ගෙදර නැහැ. එයා බෙහෙත් වගේක් හොයන්න කැලේට ඇවිල්ලා ඉන්නවා. කහල්ල රක්ෂිතේට අපිටත් උනා කහල්ල රක්ෂිතේට එන්න. මේක ඝන වනාන්තරයක් දූවිල්ල ලඳු පිටින් එන්නේ අපිව ගසාගෙන යන්න. ඉතින් ඒ බාධා ඔක්කොම පස්සෙක තියලා අපි ආව ඔයගලන්ට වීඩියෝ එක හොඳ වීඩියෝ එකක් ගේන්න ඕන නින්දා මේ කහල්ල රක්ෂිතේට. අපි යමු එයා ඇතුළේ ඉන්නවා. කරන ගමන් ඉන්නේ බෙහෙත් පැල වගේක් මං හිතන්නේ හොයන්නේ බාධා කරනවද මන්දා ඒත් වැඩි වෙලාවක් අපිට මෙතන ඉන්නත් බැරි හින්දා මේක ලොකු රක්ෂිතයක් අපි ගිහිල්ලා මහමු අපිත් එක්ක පොඩි වෙලාවක් කතා කරන්න පුළුවන් ද කියලා නාලිකාවෙන් අපි ඔබතුමා හොයාගෙන ඔබතුමායි ගෙදරට ඇද්දියා. ගෙදරින් තමයි අපි ඔබතුමා මේ කැලේට අවිල් ඉන්නවා කියලා බෙහෙත් වගේක් වෙන. ඒකින්ද අපි මෙතෙන්ට ආවේ. අපේ නාලිකාව හරහා ඔබතුමාගෙන් අපි රටට කියන්න කැමති සහ මිනිස්සු ගොඩක් ඔබතුමාගෙන් අහලා තිබුණා. ඒ වුණත් අපි හෙව්වා අපිට විස්තර හොයාගෙන බැරුණා. ඒකින් තමයි අපි ඔබතුමා හොයාගෙන මෙහෙටම ආවේ. පුංචි වෙලාවක් අපිත් එක්ක කතා කරන්න පුළුවන් ඔබතුමාට. ඔව් ගැටලුවක් නෑ කතා කරන්න පුළුවන්. මම බෙහෙත් ඖෂධයක් වෙන ගමන් ඉන්නේ. මට පොඩි වෙලාවක්. හරි හරි ගැටලුවක් නෑ ඔබතුමා. හරි. එහෙනම් ආයුබෝවන් මල්ලි. ආයුබෝවන්. සාදරයෙන් පිළිගන්න අපේ YouTube නාලිකාවට. මට ගුරුතුමා කියලා කියන්න බෑ මේ මල්ලි දැක්කම මල්ලි කෙනෙක් ඇත්තටම අවුරුදු 23ක පොඩි කොල්ලෙක් මට දැනගන්න ඕනේ මල්ලි ඉස්සෙල්ලා මේ ගුරුකම් කියන්නේ මොනවද මේ ගුරුකම් වලින් හැමදේම පාලනය කරන්න පුළුවන්ද අයියේ මෙහෙමයි මුලින්ම කියනවා නම් මේ ගුරුකම් සහ මන්ත්‍ර තන්ත්‍ර යන්ත්‍ර කියලා කොටස් තුනක් තියෙනවා ඒ කොටස් තුන මේ ලෝකේ ආරම්භයත් සමග යුග ගණනාවක් තිබ්බා පූර්ව තේත්‍රා යුගය තේත්‍රා යුගය අපර තේත්‍රා යුගය සහ මහා සම්මත කියන යුග තුනයි. පූර්ව තේත්‍රා යුගයේ පටන් මහා සම්මත යුගයෙන් පසු කාලින අද මේ දක්වාම ඉපැරණි අපේ මුතුන් මිත්තන්ගේ පැවතින පාරම්පරික ගුරුකම් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ගුරුකම් සහ වරම් කියලා කොටස් දෙකකට බෙදෙනවා. වරම තුලින් කරන්න බැරි දේවල් අපිට යන්ත්‍ර මන්ත්‍රානුසාරයෙන් අපි හරියට කියනවා නම් මේ ගුරුකම් මගින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගුරුකමක් කියන්නේ අපි විග්‍රහ කරනවා නම් යම් කිසි කෙනෙකුට එතකොට යම් කිසි පිරිසකට අපර නොපෙනෙන ලෝකයක් තියෙනවා. ඉතින් ඒ ලෝකයේ ඉන්න යම් කිසි කෙනෙකුට අපිට යමක් කරන්න පුළුවන් නම් ඒක යంత్ర මන්ත්‍ර අනුසාරයෙන් කරන්න පුළුවන් ඒක අපි ගුරුකමක් කියලා කියනවා. ඔව් මට මේ හිතාගන්න බැරි දැන් මේ වගේ පොඩි වයසක කෙනෙක්ට මේ වගේ දෙයක් මේ තරම් බරපතල කාරණා කියන්න පුළුවන් තරම් දැනුමක් කොහොම දෙන්නේ? ඔයාට මල්ලි මේක මේ කියන්නේ කොහොම පරම්පරාවෙන් ආපු දෙයක්ද නැත්නම් ඔයා ස්ටඩි කරලා මේක කරපු දෙයක්ද කොහොම ආපු දෙයක්ද මේක අපි උදාහරණයක් ඇටිට ගන්න ඕන යම් කිසි කෙනෙකුට ස්ටඩි කරලා ගන්න පුළුවන් දේවල් ප්‍රමාණයක් තියෙනවා සහ පාරම්පරික වෙන ප්‍රමාණයක් තියෙනවා ඉතින් මම මගේ වැඩ කටයුතු සහ මං මගේ ගමන යන්නේ පාරම්පරිකව සහ මම මෑත කාලීනව කියන්නේ මම අධ්‍යයනය කරලා හොයාගත්තු දේවල් තියෙනවා මම පරේක්ෂණාත්මක හොයාගත් දේවල් ඒ වගේ මම මගේ ගමන මං හරි විදිහට යනවා කතා බහ කරන විදියෙන් මෙයා හිතන පතන විදියෙන් දේවල් කියන විදියෙන් අපි හැමෝටම තේරෙනවා මෙයා දෙයක් දන්න කෙනෙක් කියලා. හරි. මල්ලි මට කියන්න මේ සම්බන්ධව දැන් අපි හැමතැනම දකින්නවනේ එක එක ඇඩ් Facebook ගියක් දකින්නවා පත්තරයක් බැලුවොත් දකින්න හැමතැනම ඇඩ් තියෙනවා. ඔයාගේ මම කවදාවත් එහෙම ඇඩ් එකක් දැකලා නැහැ. ඒකනම් මම මුලින් අපි ඔයා ගැන කතා කරද්දිත් මම කිව්වා ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඔයා ඇයි මේ වගේ දෙයකට ආවේ? මෙච්චර මේ මිනිස්සු බොරු කරනවා, කපු මහත්තුරු කියලා ඉන්නවා බොරු කරනවා, ඒ වගේ තත්ත්වයක් තියාගෙනත් ඇයි මේ වගේ දෙයකට එන්න හිතුවේ? ඇත්තටම වර්තමානයේ අපි ගත්තාම සෝෂල් මීඩියා නැත්තම් සමාජ මාධ්‍යාලවල අනන්ත ප්‍රමාණ ගුරුන්නාන්සේලා කියාගත්තා ඕන තරම් ඉන්නවා. අපිට ඕන තරම් දකින්න තියෙනවානේ. ඉතින් කාලයක් තිස්සේ දකුණේ හක්මන කියන ප්‍රදේශයේ අපේ භාරතී තමයි ප්‍රධාන ගුරුන්නාන්සේ අපිට හිටියේ. ඉතින් එයාගේ ඇවෑමෙන් පස්සේ කටයුතු කරගෙන යන්න උදම්මිට ප්‍රදේශයට ඇවිල්ලා ඊට පස්සේ මහනුවර ප්‍රදේශයේ අධිකාරීගම් ප්‍රදේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ කීර්ති බණ්ඩාර සහ කළු කුමාර කියන දේවාල භාරව කටයුතු කරලා ඊපස්සේ මෑත කාලීනව තමයි මම මේ පාරම්පරික කටයුතු කරගෙන යනකොට ඉතින් මම දැක්ක ගොඩාක් අය දාලා තියෙන විවිධාකාර වීඩියෝ ඉතින් මේ ඇත්ත කියන දේ සමාජයට දෙන්න සහ
saha ඇත්තටම මොනවද යන්ත්‍ර මන්ත්‍ර කියලා කියන්නේ නැත්නම් තන්ත්‍ර විද්‍යාව කියලා කියන්නේ උදාහරණයකට ගුරුනාසයෙන් ඇහුවොත් එහෙම තන්ත්‍ර විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඇත්තට දන්නේ නැහැ තන්ත්‍ර විද්‍යාව කියන්නේ මොකද්ද කියලා දැන් සාමාන්‍ය අවුරුදු 23ක පොඩි තරුණයෙක් කියන්නේ ඉගෙනීම අවසන් කරලා ඔන්න මෙන්න වගේනේ එතකොට ඔයාලට ඉගෙනීම පැත්තෙන් යන්න නැතුව මේ වගේ දෙයකට එන්න තුනේ ඔයාගේ මොකක් හරි බලපෑමක් ඔයාලට ආවද එහෙම නැත්නම් ඔයාගේ ඇඟට ඇතුලේ මොකක් හරි ඔයාලට දැනුණද වෙනසක් ඒක මෙහෙමයි අයියේ කුඩා කාලේ ඉඳන්ම ඇත්තටම ධර්මයට සහ මේ පරිසරයට මම ගොඩක් ඇලුම් කරපු කෙනෙක් සහ තාමත් ඇලුම් කරන කෙනෙක්. ඉතින් මගේ මතකයේ හැටියට මට මම කුඩා කාලේ මට අවුරුදු 12ක් වගේ එතකොට. ඉතින් ඒ කාල සීමාවෙදී තමයි ඇත්තටම වරමක් කියලා දන්නේ නැහැ. පිළිමතම ගොඩක් දේවල් දන්නේ නැහැ. ඉතින් මේ ඒ කාල සීමාවෙදී තමයි ඔය වරන් කියන මාතෘකාවට ඇවිල්ලා ඒකේ කටයුතු කරගෙන යනකොට තමයි ඇත්තටම මේ වරමක් කියන්නේ මොකක්ද ඥාතියෙක් කියන්නේ කවුද කොහොමද යාලා එන්නේ මොකක්ද යාලා කරන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අවුරුදු 12 කාල සීමාවෙදී මේ අද දක්වාම මගේ මුත්තම්මා. ඉතින් ඒ මුත්තම්මාගේ තියෙන වරම් මාලාවෙන් සහ යන්ත්‍ර මන්ත්‍රය සහ පොත්පත් වලින් ඇත්තටම පුස්කොළ පොත් ගණනාවක් තියෙනවා. සමහර මන්ත්‍ර අපිට හම්බ වෙනවා මේ ලංකාවේ හොඳ සිංහල දෙවි කෙනෙක් ඉන්නවා මේ අපි හැමෝම කියන්නේ අර යකේ කියලා. අපි කියන මහසෝන කියලා යකා කියලානේ කියන්නේ. ඇත්තටම ලංකාවේ මේ හොඳ දෙවි කෙනෙක් රිටිගල ජයසොහොන් කියන නැත්නම් මහසොහොන් කියන දේවතාවා. ඒකෙදි කියනවා ඕම් උලල් ආවායන් රාජා වාවායන් ගුරු වාවා ජයසොහොන් දේවතාවරන් දැන් මන්දු භෝජන ගන්න ඕම කියලා ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ ඔය වගේ දේවල් කරගෙන යනකොට ඇත්තටම වරම් පැත්තනොත් වැඩ කරනවා. ඒ වගේම පුරාණ පුස්කොළ පොත් සහ පාරම්පරික වෙන ගොඩක් දේවල් එක එක ගුරුනාන්සලා ළඟ තිබුණේ සහ අපේ පරම්පරාවය තිබුණේවා. ඉතින් ඒවත් ගෙනොත් වැඩ කටයුතු කරගෙන යනවා. මම කෙටියෙන් ප්‍රශ්නයක් අහන්න. ඔයා ගාවට මොන හරි ප්‍රශ්නයක් එක්ක මිනිස්සෙක් ඇවිල්ලා ඔයාට ඒක විසඳ ගන්න බැරි වෙලා තියෙනවද? අපි හැමෝටම යම්කිසි ගැටලු තියෙනවා. මටත් තියෙන මේ හැමෝටම තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් මාගේ ළඟට ගැටලුවක් ගියාගෙන එනවා නම් ඒ ගැටලුවට අපි ඉස්සෙල්ලාම හොයාගන්න මොකක්ද ඒ ගැටලුවේ මුල සහ මේ මූලාරම්භය කොතනද? ඒ මූලාරම්භය හොයාගෙන අපි එතෙන්ට යම්කිසි දෙයක් කරනවා නම් අපිට යන්ත්‍ර මන්ත්‍රානුසාරයෙන් හෝ වේවා වරම් මාලාවකින් හෝ වේවා කරන්න දෙයක් තියෙනවා නම් දැන් වරම් මාලාවකින් ඇත්තට බන්ධනෙම කපන්න බෑ. ඒකට යන්ත්‍ර මන්ත්‍ර අනිවාර්යයෙන්ම ඕන. ඉතින් යම්කිසි කෙනෙක් ගැටලුවක් කියාගෙන එලා මම තුලින් සහ මගේ දේවාලයේ තුලින් පුරාණ දේවල් තුලින් වැඩ කටයුතු කරන් ගියපු කෙනෙක් මේ ආපහු මට මේ ඇඟිල්ල දික් කරන තත්ත්වෙට මම වැඩ කරලා නැහැ. ඉතින් යම්කිසි කෙනෙක් යම් දෙයක් කරගෙන යනවා නම් යම්කිසි ප්‍රශ්නයකට හරියාකාර උත්තර දෙන්න ඒක ගුරුනාන්සලා වෙච්ච අපි බැඳිලා ඉන්නවා. ඒක තමයි අපේ ක්‍රියාපටිපාටිය. ඔව්. එතකොට ඔයා වැඩ කරන්නේ කවුරු හරි දෙවි කෙනෙක්ගෙන්ද එහෙම නැත්නම් ඥාති බලවේගකින්ද ඒ දෙවියෝ ඔයා ගෙන්කට එහෙම වඩිනවද එහෙම මම දන්නේ තින් දහන්නේ. නෑ. මෙහෙමයි. අපි පුරාණ අට කතාවල තියෙනවා හරියාකාර යම්කිසි කෙනෙකුට මේ අපේ මේ නවදොරකින් කුණු වැගෙන ශරීර දෙවි කෙනෙක් වැඩම කරන්නේ නැහැනේ. ඔව් මං අහන්න දේ එක තමයි දැන් අපේ ඇඟවල් සාමාන්‍ය මනුෂ්‍ය නරයන්ගේ ඇඟවල් කියන්නේ ඇත්තටම අපිරිසුදු ශරීරනේ. එතකොට දැන් අර එහෙ මෙහෙ දාලා තිනු අපි දකින්නවා අර දෙවියෝ මගේ ඇඟේ ඉන්නවා අර දෙවියන්ගෙන් මම වැඩ කරලා දෙනවා. මෙහෙම අපි ඕනි තරම් දකින්නවා. ඒ දේවල් එහෙම ඇත්තටම මිනිස්සුගේ ඇඟකට එහෙම දෙවියෝ වඩින්නේ නැහැ නේද? නැහැ. ඇත්තටම දෙවි කෙනෙක් මනුෂ්‍ය ශරීරේ වැඩම කරන්නේ නැහැ. ඒකෙදි කියනවා ඊස අත් කඩකට පුපුරනවා කඳ හත් කඩ පුපුරනවා කියලා අපේ පුරාණ පොස්කොළ පොත්වල තියෙනවා. මම කඩ වැඩ කටයුතු කරන්නේ පුරාණ විජිතපුර මහරජුරු වෙන කාලේ නින්දගන් සීමා දේව සීමා සටහන් කරගත්ත කලාවැවෙන් එපිට සේනවිරත්න මූල් කඩරු දෙවියන්ට ඒ කාල සීමාවේ කලාවැවෙන් මෙපිට ඇහැටවැව අපුහාමි කඩරු දෙවියන්ට කියලා කොටස් නින්දගන් සීමා දෙකක් වෙන් කරගත්තා. ඒ නින්දගන් සීමා දෙක ඇතුලේ ඉන්නකොට අපිට අපි මේ නින්දගන් සීමා දෙකේනේ ඇතර මේ සේනවිරත්න මේ මූල් කඩරු දේව සීමාවත අපි මේ කතා කරන්නේ අද. ඉතින් ඒ සීමාව ඉන්නකොට යම් කිසි කෙනෙකුට ආධුනික වරංකාරය ඉන්නවා සහ මේ පාරම්පරිකව මේ මවගේ දරුවන්ට ඒ මුණු මුරන්ට ගිහිල්ලා එහෙම එන වරම් මාලා තියෙනවා. ආධුනික වරමක් කියනකොට ආධුනික වරමකට එන්නේ සාමාන්‍යයෙන් උදාහරණයක් ඇරෙට මේ නින්දගන් සීමා සටහන් කරගත්ත දෙවියෝ කියලා කියනවා. කියන්නේ ඥාතිම තමයි වැඩ කටයුතු කරන්නේ දෙවියෙක් කියන්නේ නැහැ. ඒ ඥාතිය තමයි ඒ යම්කිසි වෙන්නකින් දෙයක් තියෙනවනේ එයා කරන්නේ කොහොමද මෙයා ඇවිල්ලා තියෙන මොකටද ඇත්තටම අපි යන්ත්‍ර මන්තාසන් කටයුතු කරනකොට ගොඩාක් වෙලාවට අපි ඥාතිය කියන දේ එහෙම අහන්න හොඳ නැහැ. අපි කියන එකට මහදේව බන්ධනය තියෙනවා. ඒ කියන්නේ යම්කි මේ ඥාති බන්ධනය කරගන්න මහදේව බන්ධනය. නැත්නම් අපි කියන ඥාති බන්ධනය බහිර විදිරෙට්ටුව කඩවරි විදිරෙට්ටුව ආකාර ගණනාවක් තියෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු කරනකොට අපිට ඕන විදිහට අසුරවන්න සහ අපි ඥාතින්ට අනිවාර්යෙන් ඇත්තටම පින් බලාපොරොත්තු වෙනවා ඥාතියෙක් එන්නේ. ඉතින් ඒ කාල සීමාව විවරනකොට වරම්මාලා කරනකොට ඒ කාල සීමාව අවසන් වෙනකොට ඥාතියා යන කාල සීමාව වෙනකොට ඥාතිය යනවා. ඊට පස්සේ ආපහු වරන් වලින් වැඩ කරන්න බෑ යාට. ඒක තමයි අත්හතාව.
ඒකෙන් දැන් කෙනෙක් දේවාලයක් දැම්මොත් එයා ඒක ජීවිත කාලෙට මේක රැකියාවක් විදිහට කරගෙන යන ඉන්නවා. එතකොට ඥාතිය ගියාට පස්සේ එයා කොහොමද එහෙම සාස්ත්‍ර කියන්නේ? ඇත්තටම ඥාතිය ගියන් පස්සේ සාස්ත්‍ර කියන්න හැකියාවක් නැහැ. එයා ඥාතියේ ශරීරයක් තුලින් අයින් වෙලා එයා ඉන්න නිඳගම් සීමාවෙන් අයින් වෙලා ඥාතිය ගියොත් එහෙම යම් කිසි හේතුවක් මත එයා වැඩ කටයුතු කරන්නේ අර වැඩ කටයුතු කරපු පළපුරුද්ද අනුව ගොඩාක් අය කටයුතු කරන්නේ. එතකොට තමයි කියනවා මං අර දේවාලේ බොරු කියන්නේ, ආවල් කෙනා බොරු කියනවා. ඊපස්සේ එයා මේ කියනවා ඥාතිය බොරු කියනවා දැන් කියලා. ඉතින් ඒක මිනිසු රවට්ටන ඒක මුලාවක් විතරයි. ඔයාම දැන් කිව්ව මට ඥාති බලවේගය කවදරි යනවා කියලා. ඒ ගියාට පස්සේ යාට ඇත්ත කියන්න බෑ කියලාත් කිව්වා. ඔව්. එහෙම ඔයාගේ ඥාති බලවේගය කවදරි ගියොත් ඔයත් මේ සමාජයේ ඉන්න හොර කපුව වගේ හොර ගුරුන්නාසල වගේ ඔයත් හොර වැඩ කරන්න ගන්නවද අනාගතේදී? මෙහෙමයි. මම මුලින්ම පටන් ගන්නකොටම කිව්වා වරම කියන මාතෘකාව පොඩ්ඩක් එහාට දාලා මං කිව්වා මම පුරාණ පුස්කොළපොත්. එතකොට පුරාණ අටුවාටික සහ ඒ වගේ ගත්ත දේවල් අපි කියනවා මම ළඟ තියෙන පුරාණ ගල්පොත් ක්‍රිස්තු පූර්ව 1415 කියන සියවස් වලට පුරාණ අක්ෂරමාලා සෙලිබි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉදිරියේ මම කලින් වැඩ කරා මහනුවර නිල්දාන්නහින්න සීමා වැඩ කරා මේ සෙලිබි ට්‍රාන්ස්ලේටින් කරා. ඉතින් ඒ වගේ ගොඩක් ලබාගත්තු දේවල් ඒ වගේ ගත්තු දැනුම සහ පුරාණ පුස්කොළපොත් වලින් ගත්ත ඒවා වරමක් තුලින්ම මම වැඩ කරන්නේ නැහැ. වරමක් තුලින් කරන්න බැරි දේවල් අනන්තයි අප්‍රමාණයි. හැබැයි හරි කට්ටඩි වල කෙනෙක් අපුදාහන කැටියට ගුරුනාසිකෙනේ පුස්කොළපත් මගින් නැත්තම් පුරාණ පුස්කොළවල තියෙන ආකාරයට කටයුතු කරනවා නම් එයාට බොරුවක් කරන්න සහ එයා වයෝවෘද්ධත්වයටපත් වෙලා එයා මිය ගිහිල්ලා එයාගේ ඇවෑමෙන් තව කෙනෙකුට ඒ පුස්කොළපොත් අයිති වෙලා එයා කටයුතු කරන සීමාව දක්වාම ඒක බොරුවක් වෙන්නේ දෙයක් නෑ. මොකද වරම සීමාව අවසන් වුණාම කාල සීමාව එයා වැඩ කරන්න ගන්නවා තමන් ගාව තියෙන පුස්කොළපොත් වලින්. උතර මල්ලි මේ අඳුනක් බලනවා නිමිති බලනවා කියන්නේ මොනවද? මෙහෙමයි අයියා. අපි ඒ කාලින්නම් අපි කියනවා මේ අඳුන් සැකසීම සහ අඳුන් බැසවීම. හරි ගුරුන් ආංශ කෙනෙක් උදාහරණයක් ඇටියට පුරාණ පුස්කොළපොත්වල තියෙනවා අඳුන බස්සලා මේ අඳුන් වලට බෙහෙත් හොයා ගන්න ඕනි. සමහර අඳුන් බෙහෙත් තියෙනවා මේ සීමාවේ නැහැ. සමහර දැන් අපි කියන මහනුවර සීමාවේ තියෙනවා. සමහර සීත පළාත්වල නැත්තම් මේ දකුණේ තියෙනවා. සමහර මේ වියලි කලාපේ මේ වන්නිහත්පත්ත්වයේ මේ තියෙනවා. ඒවා අපි හොයාගෙන නැකතකට බෙහෙත් අඹරවලා එතෙ බෙහෙත් අඹරන්න මේ පිරිමි කෙනෙක් ඕනා, බෙහෙත් හොයන්න පිරිමි කෙනෙක් ඕනා. මොකද කාන්තාව අපි ගන්නෙ නෑ, දෙවල දොලටවත් ගන්නෙ නෑ. ඉතින් ඒව අරගෙන හරියට අඳුන බස්සනවා නම් අපි කියන අඹරන ගල මේ ඔය ගොඩක් තැන්වල අපි ගියාම ඔය බෙහෙත් අඹරපු ගල් කියලා කියනනේ. ඕවට මම ගොඩක් අයිට කියන්නේ නැහැ. ඔය බෙහෙත් අඹරන ගල්වල තියෙන මහා පඬු පත්‍ර, සුහුණු පත්‍ර, වටු කටුස කියලා කොටස් තුනක් සමහර ගුරුනාසලා දන්නවා. ඔය කොටස් තුන අරගෙන ගලේ තියලා හරියට අඹරනවා නම් අපි කියනවා ගල මඩ වෙනවා කියලා. එතකොට ගල මඩ වෙනකොට අපි දන්නවා පෙර පුරාණ ගල් වඩුවා. දැන් මේ ගල මඩ කරලා දැන් මේ ගල හාරලා මේක නිදන් කරන්න සුදුසු සීමාව. ආන් ඒ වගේ තමයි අඳුනක් අඹරනකොට ගලේ අඳුර අඹරනවනේ. අඹරනකොට හරි ගුරුනාංශ කෙනෙක් මේ අඳුර අඹරලා හරියට ප්‍රාණ පුට පලිප්පු කියලා කොටස් තුනක් තියෙනවා. ඔය කොටස් තුන කරලා නවනීල කියලා දිස්ත්‍රික්කයක් තියෙනවා. නවනීල දිස්ත්‍රික්කෙන් හරියාකාරව දිස්ත්‍රි කරලා දැහැන් කරලා මල්බුත පුලත් පුටුවේ තියලා අර ගලේ අඹරන කොටත් ගුරුනාසයෙන් අඳුර පේනවලු. ඉතින් මේ වර්තමානයේ මම දන්න තැනමට එහෙම පුරාණ වටෝරු වලට එහෙම පුරාණ මන්ත්‍රානුසාරයෙන් ඇත්තටම අඳුනක් අඹරලා බසවඬ ප්‍රායෝගිකව කරන කවුරුත් නැහැ. ඉතින් මේ හැබැයි මේ අඳුන බලන්නේ නැතුව සමහර අය බුලත් කොලෙන් බලන අය ඉන්නවා, පහන ඇලියෙන් බලන අය ඉන්නවා. බුලත් කොලේ ගන්න විදිහ අනුව, බුලත් කොලේ දෙන විදිහ අනුව ඒ ගුරුනාස් තීරණය කරනවා මෙයා මේ කාරණාවක් මුදුන්පත් කරගෙන තමයි දැන් මේ අහන්න ඇවිල්ලා ඉන්නේ. හරියට ඔකට මේ බුලත් කොලේ අපි ගානවා අඳුන ගාලා, නැත්නම් අපි කියන රන්තැමිලි තෙල් මෙහෙම තමන්ගේ ඇඟිලි දෙකට අරගෙන ගාලා ඒක අපි දිස්ත්‍රි මන්ත්‍ර කරනවා. දිස්ත්‍රි මන්ත්‍ර කරලා ඉවර වෙලා ඒකෙන් හරියාකාරව පෙන්වන දේ අපි කියන මොකද අපි වඳුරන්නේ නැහැ. කලින් අපි ආයේ ගෙදර ගිහිල්ලානේ, ආයේ නිඳගම් සීමා දන්නේ නැහැ, ආයේ භූමි අපසයි දන්නේ. නමුත් හරියාකාරව කියනවා. මම මේ අතරමැද්දෙන් පොඩි ප්‍රශ්නයක් අහන. දැන් ඔයා කියෝනේ මල්ලි මේ කිසිම දෙයකට කාන්තාවක් සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. කියන්නේ මේ ගාන්න මේ කැ බෙහෙත් හොයන්න බෙහෙත් කොටන කිසිම දෙයකට කාන්තාවක් සම්බන්ධ කරගන්නේ නැහැ කොහොනේ. ඒත් අපි දකින්නවලේ දැන් අර මෑණියෝ මේ මෑණියෝ කියලා ඕනි තරම් ඉන්නවලේ ගෑනු අය වැඩ කරන අය ඉන්නවනේ. ඒවා බොරුද එතකොට? නෑ 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 මෙහෙමයි. එහෙම කාන්තාව සම්බන්ධ කරගන්න නැති වෙන සහ කාන්තාවක් දේවාලයක් කරන්න හේතු දෙකක් තියෙනවා. යම්කිසි අපි කියන ප්‍රේතවරම් සමහරට අය අහලා ඇති. ප්‍රේතවරමකින් වැඩ කටයුතු කරනවා නම්
එයාට මොන කිල්ල තිබ්බත් එයා මොන කුණු ගොඩේ හිටියත් සමහර මෑණිවරු අපි ළඟට එනවා හම්බ වෙන්න ආපුවම සහ එයාලගේ දේවාලවල හිර කපන්න ගියපුවාම අපිට හම්බ වෙනවා මෑණිවරු. ඉතින් ඒ ඇත්තට මේ වැඩ කටයුතු කරන්න පුළුවන් දෙය කියලා හිතනවා. ඒ කාන්තාවක් යම්කිසි ආකාරයකින් වරමක් කරනවා නම් එයා ඒක කරන්නේ ප්‍රේත වරමකින්. ප්‍රේත වරම කාල සීමාවකට අනුව වැඩ කරන්නේ උපරිම අවුරුදු 5යි අවුරුදු 7යි නැත්නම් දින 21යි සහ 3 මාසෙ අපි ඔකට මේ යම්කිසි කාලවකවානු තියෙනවා. ඒ කාලවකවාන අවසන් වුණාන් පස්සේ ප්‍රේතවරමයි වෙනවා. ගුරුන්නාංශ කෙනෙක් වැඩ කටයුතු කරනකොට සහ බෙහෙත් වර්ග හොයන්න යනකොට ඒ කාලිඳන් පෞරාණික පාරම්පරිකව අපි කරගෙන ඉන්න විදිහ කාන්තාවක් සම්බන්ධ කරගන්නේ නැහැ. මොකද කාන්තාවන්ට අපි කියනවා කිල්ල කියලා. කිලි තියෙනවා 60 68. අපි මල කිල්ල, කොටහලු කිල්ල, ආදී වැදූ කිල්ල ආදී ගොඩක් දේවල් තියෙනවා. අන්න ඒ නිසා ඒ කිල්ල කියන පරමාර්ථය මතම හැබැයි කිලි හරණය කරන්න පුළුවන්. කිලි හරණ මන්ත්‍ර තියෙනවා, කිලි කපන මන්ත්‍ර තියෙනවා. ඒ වගේන් කිලි හරණය කරන්න පුළුවන්. ඉතින් අර කිලි හරණ මන්ත්‍ර වලින් ඔක උච්චාරණ කර කර ඉන්නට වැඩිය හොඳයි අපිට පිරිමි කෙනෙක් මෙයාවලා ඒ වැඩේ අපිට පහසුවෙන් කරගන්න පුළුවන් සහ ශක්තිවන්තයි. ඕන කැලේ ගිහිල්ලා ඕනම දයක් හොයාගෙන ඉන්න පුළුවන්. කාන්තාවකට එහෙම ශක්තිමත් බව සහ ඊටේ ධෛර්යය කියන එක ටිකක් අඩුයි. ඒක අපි ඕන කෙනෙක් දන්න දෙයක්. ආන් ඒ කාරණා මත තමයි අපි කාන්තාවක් සම්බන්ධ කරගන්නේ. මල්ලි මට කියන්න අපේ කතාවත් ගොඩක් දික් වෙලා තියෙනවා දැන් මේ වෙද්දි. ඔයා මේ ශේෂ්ත්‍රය, ඔයා මේ සම්බන්ධව මේ ගුරුකම් ශේෂ්ත්‍රය ඔයා මොන වගේ දේවල්ද කරන්නේ? මොන වගේ මාතෘකාවකටද ඔයා වැඩ කරන්නේ? අයිය මෙහෙමයි. ඒ ගැන කියනවා නම් උදාහරණයකට අපි කියනවා මේ ගුරුන්නාංශය කියන කෙනාට මේ කරන්න පුළුවන් දේවල් තියෙන බොහොම මේ කරන්න බැරි දේවල් තියෙන බොහොම සීමිත ප්‍රමාණයක්. කරන්න පුළුවන් දේවල් අපරිමාණයි. ඉතින් ඒ තුලින් මම ලබාගත් දැනුම සහ මම කරගෙන යන විදිහ අනුව ඕනම අපි කියන අපි වශීගුරුකම් පැත්තර ගත්තොත් එහෙම වශී අනන්ත ප්‍රමාණ තියෙනවා. අපි ගොඩක් අය දන්නේ රූප වශී නාම වශී මේ ඉනාබන්ධනය විතරයි. ඉතින් මේ ඊට හාත්පසෙ වෙනස් දේවල් තියෙනවා. වශීගුරුකම් ඒව ටික කොහොමද පාරම්පරිකව කරගෙන එනවා. ඒ වගේම මේ වින තීන්දු යම්කිසි භූමියකට ප්‍රේත භාරයක් නැත්නම් කොඩ විනයක් කරලා තියෙනවනම් මම ගොඩක් වැඩ කටයුතු කරන මම මගේ තියෙන්නේ කැපිලි සහ ආපිට පෙරළුම් වින පෙරළුම් අපි කියන ඔඩ්ඩි පෙරළුම දේව රාජා ලගෝ දලරීරි තීන්දු ඔඩ්ඩි මේ ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. මම කොඩි වින කරන්නේ නැහැ. මොකද මේ ඒක ඇත්තටම පාපී ක්‍රියාවක්නේ. යම් කිසි ගොඩක් තැන් මම කරන්නේ සෙත් ශාන්ති වශීගුරුකම් කෙනෙක්ට කරලා තිබුණොත් ඒක කපලා දෙනවා. කපලා දෙනවා. ඒක කපලා දෙනවා. සමහර දේවාල විහිර කපනවා, මිනිස්සුන්ගේ තියෙන හිර බන්ධන කපනවා, ගෙවල් වල යම් කිසි භූමි පාලුවක් භූමි හිරයක් තියෙන ඒවා කපලා එලි කරලා දීලා භූමි එලි මේ සමයන් කළා, ඊර මොදුන් සමයන් ඇඳය සම ආකාර කරලා ඒ වැඩ කටයුතු කරලා දෙනවා. ඒ වගේම මේ ආයුර්වේදීය ගොඩක් දැන් මම හදාරලා තියෙනවා සහ පාරම්පරික පුස්කොළපත්වල තියෙන විදිහට මම දැනට අපි කියන මේ අංශභාගය කියනවනේ අංශ පැත්තක් පන්න නැතු යනවනේ අංශභාගයේ මේ ඉසේ තියෙන ලේ කැටය කිර වුණාම තමයි ගොඩක් අංශභාගයට සහ ප්‍රෙෂර් තමයි ඒකට බලපාන්නේ අධිරුධිර පීඩනය. ඉතින් මම මේ වෙනකොට මේ අවුරුදු ගණන වෙනකොට ගිය වසර වෙනකොට අංශභාග රෝගීන් ඔය නුවර අධිකාරීගම කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශවල ඔය කලපුටු ආව. ඉතින් ගොඩක් අය දන්නවා ගැන. ඉතින් ගොඩක් අය මම සුව කරලා තියෙනවා සමහර කකුල් ගොමේච්ච අය වගේ ආයුර්වේදය කරනවා. ඉතින් මේ ඒ වගේම වින තීන්දු කපන්න සහ මේ වරන් සුද්ධ කරන්න ඒ වගේ යන්ත්‍ර මන්ත්‍ර අනුශාසනයෙන් කරන්න පුළුවන් උපරිම මට්ටමේ මම වැඩ කටයුතු ටික කරගෙන යනවා මගේ විදිහට සහ පෞරාණික පාරම්පරිය විදිහට. අපිටත් ඉතාම සතුටුයි මේ වගේ තරුණෙක් අඳුර ගන්න ලැබිච්ච එක. මට පෞද්ගලික සතුටු මේ වගේ තරුණෙක් එක්ක මට කතා කරන්න ලැබිච්ච එක. ඕගොල්ලන්ට අපි දන්නවා කියා ගන්න බැරි, හිතා ගන්න බැරි, දරා ගන්න බැරි ප්‍රශ්න තියෙනවා කියලා. ඒ ඕනිම අවස්ථාවකදී මේ තිරේ දිස් වෙනවා මේ මල්ලිගේ නම්බර් එක කතා කරන්න, එවිත් හම්බෙන්න. ඔයාගේ ප්‍රශ්න වලට උත්තරයක් අනිවාර්යයෙන් මේ මල්ලිගාව තියෙනවා. අපිට දවසක මේ මල්ලිත් එක්ක කතා කරලා ඉවර කරගන්න බෑ. මට ඇත්තටම ඉන්ට්‍රස්ටිං කතා කරගෙන යනකොට මේ මල්ලිත් එක්ක. ඒකින්ද තවත් දවසක අනිවාර්යයෙන්ම මේ මල්ලි හම්බෙන්න අපි එනවා. එතකන් ඔයාලට තියෙන ප්‍රශ්න අපිට කමෙන්ට් කරන්න, අපිට කතා කරලා කියන්න. ඒ හැම ප්‍රශ්නයක්ම අරගෙන අහපු දවසක මේ මල්ලි හම්බෙන්න එනවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. channel එක subscribe කරපු නැතිව subscribe කරන්න. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මල්ලිටත් බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා අපි කියනවා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.